අයිබුවන් අදා පිගෙන ගන්නේ විෂන් බෝඩ් එක ගැන.මට කලින් විෂන් බෝඩ් එකක් හදල තියෙනවද. නැත්තන් හදන හැටි වීඩියෝ එකින් බලලා පොතකින් කියවල තියෙනවද. නමුත් මේකින් තාමත් සාර්ථක ප්‍රතිඵල හම්බුණේ නැද්ද. නැත්තන්නිකං ටිකක් හරයනවා ටිකක් හරියන් නෑවගේ තත්ත්ව ඇද තියෙන්ෙන. අද අපි හරි ටිගෙන ගමු? බෝඩ් එකක් කොහොමද හදන්නේ ඒකෙන් අතිවිශාල සාර්ථකත්වයක් ඔයාගේ ජීවිතයට ලබාගන්න කොහොමද කියලා. ඒ වගේම හිතන් එපා තමන්ට ඕනෙදේ බෝඩ්ඩක්ක ගහලා බිත්තියේ ඇලෙව පමණින් ඒක ඉබේ පහලවේ කියලා හිතන්ඩ ඔයා අලුත් මාලුත් BMI8 එකක් ඕන කියලා හිතලා ඒක විෂන් බෝඩ්ඩ එක ගහලා බිත්තියාලවනු. ඔයා ඊළඟ දවසේ ඒ ඔයාගේ ගැරජ්ජකේ තියෙයි කියලා බලාපොරොත් වෙලාහෙම නොතිබ බම ඒකෙන් කලකිරීමට පත්ෙන්ට පා මොකද ඉතින් එහම තමන්ගේ ගැජ්ජ එකට හිතන් නැතිවෙලාට කාරෙ එකක් එන්නදනම් හොයාගේ ගැජ්ක පාරයි නැති බලලා කව්ඩුහරය ල්ලා ඇක්සිඩෙන්න්් එකක් වෙලා එක ඇතුළට එන වැරන්න එහෙමෙන්නේ නෑ. විෂන් බෝඩ්ඩ එක පර්පස්සක තමයි කාරිභාරය තමයි ඔයාගේ යටහිතට ඔයාට වුවමනාදේ ගැන පණෙවිඩයක් ලබා දෙන එක. එතකොට තමයි විශ්වයට ඔයාගේ පනිිවිඩේ ගෙහෙල්ලා ඔයාට අවශ්‍යදේ මැනිෆස්ට් කරගන්න ඔයාගේ වටපිටාව හදලා දෙන්න. හිතන්ඩෙ පායක නිසා මේක නිදිහා බලාගන් හිටිගමන් ඔයාගේ ඉස්සරහ ඇවිල්ලා මේවා පහලවෙේ කියලා. ඒ මේක මැජික්ක එකක් නෙවෙේ මේ ඔයාගේ හිතට දෙන ට්‍රේනිිං එක. විශ්වය ක්‍රියාත්මකි වෙන්නේ ඔයාගේ හිතට එන අලුත් අදහසක් එහෙම නැත්තං ඔයාගේ සිහිනයට ඉලක්කෙට යන්න උදවෙන්න පුළුවන් කෙනෙක් ස්ථානයක් මුණ ගැස්ීම වගේ දෙයක් මගින්. මෙන මේ නිසා ඔයා හැම වෙලාවටම ඔයාට හම්බෙන අවස්ථා ගැන විමසෙල්ලෙින් දඕනෑ ඒවට බියවෘත වෙලා ඉන්ටෝනෑ. ඉති මේ විෂන් බෝඩ් එක හදන්න පලවෙනි දේ තමයි ඔයාටමජ photosොට හොයාගන්ඩෝන. හරිම එක හොයා ගන්න වනං වඩාත් හොඳයි. හිතන්න ඔයා ත්‍රිප් එකක් යන්න පිටරට සවාරයක් යන්න්න හිතනවනං යන රටේ පින්තූර යන බ්ලේසිකමකක්ද එතන යන්න කොහොමද කරට පුළුවන් මොනොවද අන්න ඒ වගේ සියලුම සවිස්තර අත්මකොම එක හදා ගත්තොත් නිකම්ම මම පිටරට සවාරයක් යනවා කියෙල්ලේ නවට වඩා ගොටක්ම ප්‍රතිඵලදා එකයි. නහමත් නැත්ත. නිකම් ට්‍රිප් එක් යන ෆොටවල් වනොට අඩ ප්‍රතිපඵලදායකයි මොකද ඉතාමත්ම පැහැදිලිව හිතටේනෙහින්. මේක ඉතාමත් පාසුේ දැම්මකද වැයටට ඉටනෙට් එකක් එ අමාරුුණම් මැගසිකින් නැත්තම් පත්තරයකින් එහෙම ගණ්ඩ පුලුවන් එහෙමත් නැත්තම් අතං ලියියන්ඩ පුළුව. උදාහරණයක් විදිහෙට ඔයා වාහනයක් කාර් එකක් ගන්නවනම් ඒක ඔයා ගණ්ඩ බලාපොරොත්තුව වන වාර්ගගේ රියල් ෆොටෝ එකක් අලවන්න මොකක්ද ප්‍රෑන්් එක කොයි අවුරුද්දේද මොන පාටද මොන ෆීජස්ද මේක තියෙන හෝස් පවල් මේ හැම්මදදේම මෙතන අඩංගුවෙන් ෝඩ හොඳයි. මේ පින්තූර ගැන් ඊළඟට අපි මු විෂන් බෝඩ්ඩ එක හදන්න කොහොමද කියලා බලන්න. ගොඩක් අය මහ විශාල බිත්ති පිරෙන විෂන් බෝඩ් හදන්න බලාපොරොත්තුය. ඔයාගේ බලාපොරොත්තු දුසිම් ගානක් මේකට ඇතුනත් කරන්න බ. සාහ කරන එහෙම කරොත්තුවෙන ප්‍රශ්න තමයි ඔයාගේ සබ්කොන්සස් මයින්් එකට ප්‍රබල පණිවිටයක් යන්නේ නෑ. ඉතිං දැන් ඔයාට පේහෙන ඇති මේ රූපෙ තියන විදිහට විෂන් බෝඩ්ඩකේ කොටස් නමයකට බෙදාගන්න පොඩි ප්‍රමාණයක් ඇති අඩි දෙකේ දෙකේ එකක් වුනත් ඇතිට වසේ මෙහෙම කොටස් නමේකට බෙදාගන්න. මෙට මේකේ කොටස් නමේ තියෙන්නේ අපේ මොලේ වැඩකරන විදිහට හරිම සයින්ටිෆිකලි හදප එකක් තමයි මේ තියෙන්. මේකේ කොටස්කත්තෝත් බෙල්ත් ධනේ පිළිබඳ එකක් තියෙන රපටේෂන් ඔයාගේ කීර්දිී නාමේ පිළිබඳස්පිරිචුවර් ආධ්‍යාත්මික ලව් ආදරයහෙල් සෞකය රිලේෂන්ශිප්ස් කියකන වගේ සම්බන්ධතා හිළඟට කෙිය ඩියකේශන් රැකයාවසා අධ්‍යාපනය හොබිස් මොනවදවිී නෝදංශ ට්‍රෙවන් ල්ෆිල්මට ඇවිදිනේවා ඔයාගේ සම්පූර්ණ කර ගැනීම එක යන්නේ ඔයා ජීවිත විදිින්ද කොහොමද කිය කැමති කියන එක මේකට ඇතුළත් කර ගන්න්ඩෝඕන එක වැදගත්මදේ තමයි මේ එක කොටුවකට මේ එක කොටසකට එක අයිටම් එකක් ඇතුල් කරගත් තනන් ඉතාමත් පැහැදිලි පණෙවිඩයක් මොලේට යනවා එතකොට මොලේ අනමශ්‍යි විදිහයට වෙහෙස වෙන්නේ නැති හින්දා ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගණ්ඩ පුළුවන්. ඉතින් අපි මේ එක එකක් කොහොමද ඇතුළත් කරන්න කියලා බල. පලවිනි එක තමයි ධනේ. මාසකට කියයක් උපයන්ඩ බලාපොරොත්තු වෙනවද කියන එක මේ ඇතුළත් කරගන්නවා නම් වඩා හොඳ ගාන කෙලින්ම්ම ලියන්ඩ. හැබැයි මේක ලිය අද්දී ගොඩක් ්‍රියලිස්ටික් වෙනවනම්. ඒවගේ ඔයාගේ හැකියාව ගෙන සැක හිතලා ගොඩාක් අඩුගානක් දාන්නත් එපා. උදහරණෙක් විදිට හිතද ඔයා දැනට මාසට දහදාහ හොයන කෙනෙක් නං ඊලඟ මාසේදන් ලක්ෂයක් හොයනවා කියලා . ියලිස්ටික් නොවන ගොල්ල එකක් දැම් මෝතුන් මේකට ඔයාට ගොඩාක් වෙහෙසෙන්ට වෙනවා ඒ ප්‍රමාධ වුනෝත්තුන් කලකිරීමක් ඇත්තුවෙන්න පුළුවන් හැබැයි දහදාහයි එක පහලොස්දාහයි කියලා දැම්මෝතුන් ඔයාටඒකට ඉන්මට ළඟාවෙඩ පුළුවන් හිතේකන් ෆිඩන්ස එක හදාගන ඊ ලඟස්ටේ එකට යන්න පුළුවන් ඒ වගේම මේක ලියද්දී හදද්දී වැදගත්මදේ නයගෙවනවා ණය බරි නිදහස් වෙන වගේ ව දාන්න දෙපා එතකට හිතට යන්න අය ඔයා හිතනදේ තමයි වඩාමර්තනය වෙන් එහෙමනොත් නය තමයි එතකොට වඩා වැදගත් වෙන්නේ ඔයා ගොඩක් ෆෝකස් කරන්න ගොඩක් හිතට ගන්න ෆල් බන්ඩස් මුූල්ල සස්ශ්‍රීකත්වේ වගේ දෙයක් හිතට ගන්න වනම් ගොඩක් ලස්සට හිතට යනවා හොඳයි ඒයන් කොටසට යනවා ඔයයාගේ කීර්ති නාමේ රෙපියුටේෂන් එක පිළිබඳ එතකොට ඔයා දැන් ඇචිව් කරගෙන ඉන්නවනන් යමක් ඒක කොහොමද තමන්ගේ තත්ත්වේ උසස් කරගෙන තියෙන්න්නේ කියන එක උදාහරණැවිට ලොකුගයක් කාර් එකක් මෙන්න මේ වගේ දෙයක් ඔයා බලාපොරොත්තු වෙන වනං ඒක මේකට ඉදිරි දාණ්ඩ පුළුවන් හැබ ලොකුකමකට ගණ්ඩා. ඔයා දිහා බල්ලපු ගමන් අනෙත්තායට ඔයා ගැන යම් ඇචීව කෙනෙක් විදිහට අදහසක් ගන්න තමයි ඔයා මේක ගන්න. මේකට මැටිරියල්නේ මැටිරියල් දෙයක්ම වෙන්න ඕන්න අල්ලුත්තුපාදිය පශ්චාත්තුපාදයක් ඔයාගේ කම්පැණ එකේ හොඳම සෙල්ස් පර්න් වෙන්න පුළුව මෙයෝගේ තමංගි ශේෂ්්‍රයෙන් අබා ගන්න පුළුවන් ෞරණීයක් දෙහක් වෙඩ පුළුවන්.ඒවගේම මේ කීර්දිනාමයෙන් වැදගත්වෙනවා. ඔයා කවුරුහරි ඔයා දිහා බලලා. ඔයාවරෝල් මුොඩ්ල එකක් කරගෙන ගොඩනගෙන්න්න යනමනම් එයාට ඔයාගේ මේ ඇචිවීමන්ස් ලොකු පෙළඹවීමක් වෙනවා. ෙකොටස මයි ධ්‍යාත්මික නැතනි ස්පිරිටචුුවල් ල කියන්නේ තමන් අදහන ආගමට තමන් අදහන තමන්ග ජන සමාජයට තමන්ගින් යම් කිසි දෙයක් සිද්ධ වෙන්ඩුවවන්න්නන් ඒකම මෙතන්ට දාගණ්ඩ පුලුවන් උදාාරයක් විදිහට ඔයාගේ ඔය අදහන ආගමක් ගැ ඔයාට කියවන්න බැරිවන පොතක් කියවන භාවනා කරනවා මම දවසට මෙච්චර විනාඩිගානක් භාවන කරන. ඒ ගැන පොතක් කියවනවා. ඔගේ ඔයා නිතරයාන්නේ නාගමික ස්ථානයකට යම් පිසි අඩු පාඩුවත්තිය නොනන් ඒ එක හදලා දිනව අන්න මේ වගේ ස්පෙසිෆික් දෙයක් දාගන්න පුළුවන් ඊලනික තමයි ආදරේ සම්බන්ධ ඔයාට ඔයාගේ සහකරුවන්ට දරුවන්ට කොහොම දාදරය කරන්නේ තමන්ගේ දිමෝපියොන්ට කොහොම දාදර ප්‍රකාශ කරන්න පෙන්නන්නේ කියනෙ එක පිළිබඳ ගෝල් එකක් මෙතෙන්ට ඇතුළත් කරගන්න පුළුවන්. ඟට අපි සෞඛ්‍යය ගමු සෞඛ්‍ය තමයි වැදගත්ම ඒ නිසා තමයි ඔය මැදටම දාලා තියෙන්නේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. එතකොට ඒකට මම ඕවේ කෙනෙක් නම් බර වැඩිනම් මගේ ප්‍රශස්ත බරට නව. එක ඇතුළක් කරන්නේ බර අඩුකරගන්නවා කියලා නෙවෙයි ඔයාගේ ප්‍රශස්ත බර ඔයා හරියට කෑකුලේක් කරලා මෙතෙන්න්ට දාන්නපුළුවන් මෙන්න මේකයි බර කියලා. එහෙම නැත්තන් හෙල් දිඩයිට් එකක්. ඒක ඇතුනත් කරගන්න පුළුවන් ිම්ම එකට යන්ඩ දැනට ඔයාට බැරිඋනාානන් ජිම්ම එකට මම සතියට මෙච්චර වාරගානක් යනු. මෙන්න වගේ දෙ අද්දා ගන්න පුළුවන්. හැබැයි මගේ රෝග සුවවේවා වගේ දේවල්දදාන්ෙ පාමුකොදේතකොටාට කලින් කිව්ව වගේ යකන්සන්ට්‍රේට් කරන්නේ මගේ රෝග එහම් මිශ්වෙන් ඔයාගේ රෝග වැඩි කරලා දෙන්න පුළුව. ඊලගේක තමයි ෆිල්ලේන් සිිප් ඔයාගේ සබදතා. ආදරේ ලව් ඇලන්ි ගෝට ගත තමන්ගේ සහකරු සාකාරය හොයා ගන්න එක එහෙම හොයාගෙන දැනට මත් විවාහ වෙලා ඉන්න වනන් එයත් එක්ක සතුටු වෙන්න කොහෙද යන්නේ චාරිකාවක් යනවද රෑකෑමකට එක්කන් යනවද ගොඩක් හොඳ තැනකට යනවද මෙන්න මේ දේවල් මේකට ඇතුළත් කරගන්න පුලො. ඊලගෙක තමයි රැකියාව සහ අධ්‍යාපනය පිළිබඳ ඔයාගේ අනාගත බලාපොරොත්තුම් ධාරණයක් විදිහට ඒයා පොත්ල න කෙනෙක් නං ෙස්සලින්ක් ොත වෙනවා නැත්තන් මගේඒ ආයතනේ අවුරුද්ධිමම ප්‍රමෝෂණ එකක්ගන්න. රැකියාව මාරු කරන්න ඔන්නන් අලුත් රැකියාව මකක්ද කියනෙක මෙතෙෙන්ට ද. විභාග පස්සෙන්් ඔන්නන් ඒ විභාහගේ පාස්සෙලා තියන හැටිමතන දන්න. ඉලඟෙක තමයි ඔයාගේ විනෝදංශ ඔය රිලක්න්ඩ මොකද කරන්නේ මොන හරි ස්ෝටස් බලනවාද ස්ෝටස් කරනවද පුන හරි ගේම එකක්කට යනවාද නැත්තම් නො හරි. එකතු කරනවදම් ඔය අපි පොඩි කාල කරේ මුදරය එකතු කරණය කරු පිහටුව එකතුරන ඉතින් බඩිටියොත් එකක දේවල්ල එකතු කරනවා. ඉතින් එහෙම නැත්තන් එදිනෙ දක් කරන දෙයක් පොත් පත් කියවනයක වගේදයක් මෙතෙන්ට දාගන්න පුළන්. අන්තිමික තමයි ්‍රල fullල්ෆිල්ම. අපි ජී විතේ අපි සම්පූර්ණ කරගන්නඩ සුන්දරත්වයත් අපි මොකද කරන්නේ ලෝකෙ වටේ ඇවිතිනවත ඔයාගේ හිතට සහයක් දැන මොනව කරාමද. රි යනවද මවුටන් ්‍රයිම්ිින් යනවද එහමනැත්තන් තියෙන ලස්සන හෝට්ලේකට ගිල්ල අතරවෙලලා ඇතන ලක්ෂරස් විදිනවද. මෙන්න මේ වගේඒහම නැත් එක්සයිට්මන්් එකක් තියෙන් වෝට රා්ටිං වගේ දේකට යනොත් මෙන්න මෙහෙම ඔයා කැමතිදේකට ඔයාගේ ගෝල් එක ඔයා මේ මා සහයත් අවුරුද්ධත් ඇතුළොත් ඇචිව් කරන්ඩ් ඕනදේ මේකට ඇතුල් කරගන්න. මිවිෂන් බෝඩ් එක සිම්පල් වෙන තරමට හොඳයි. ඒවගේම ඔයා ඉමේජස් අලවලා ඒට යටින් යම්කිසි වා්‍යෙ කාණ්ඩක් ස්ටේට් මන්ත එකක්ලී නොනොම් වඩාත් නොහොඳ. මොකද අප මොලේ කොටස් දෙකක් තියෙනවා. දකුණු මොලේ සහවම් මොලේ දෙ එකට එකතු වෙලා තමයි වැඩ කරන්න හැබැයි දකුඩු මොලේ ගොඩක් තොරතුරු ගන්නේ පින්තුරවලින් වම් මොලේ ගොඩක් ගන්නේ අකුරු වචචන වල. ඉතින් දෙකටම පණිවිඩේ ගියොත් මේ දේවල් වලට ප්‍රතික්‍රියා දැක්වීම ඉතාමත් ඉක්මා ො. ඉළඟට අපි බලමු කොහෙද මේ විෂන් බෝඩ්ඩ් එක තියන්නේ. හොන්දට පේන තැනක තියන්න. සාලිතියන්න පුළුවන් ඔයාගේ කාම්පරේතියන්න්න පුළුවන් හැබැයි වඩාත්ම හොඳයි ඔයාගේ නිර්ධන ඇඳේ ඔයා ඉස්සරහින්තියෙනවන. ඇයිම මෙහෙම කියන්නේ. ඔයා උදේට නැගිට්ට ගමම්ම දකින්නේෙත්තේක රෑසිියලු වැඩ ඉවර කරලා නින්දට යන්න කලින් දවස අවසන් කරන්න කලින්. දකිින් එෙත්ක මෙන්න මේ දෙකම හිතේ කොතට ධාරණය වෙන අවස්ථා දෙක. ඔයාට මංහිතන අත්දැකීමක් ඇති උදේම සින්දුකාණදයක් ඔයා වැැඩට එන කොට හරි ඇහු නොතුන් ඒක දවසපුරාම හිතේ රාව ප්‍රතිරාව දෙනවා. හෙමිහිට අපි ඒ ආපහු ආපහු කියන. ඉතිං විිෂන් බෝඩ් එකකුතුන් අපි උදේම දැක්කොත්න් ඔයාට දවසපුරාම මේක මතක තියන. ඔයාට ආවර්ජනය වෙන රෑනිින්දට යන්න කලිනුත් එහෙමයි අපි රෑනින්දට යන්ට කලින් මොෝහරි කතාවක් කරකර හිටියොත් සමහරලාට රෑහිීනෙනුත්ඒේක පියයෙනු. ඉතින් අප විෂන් බෝඩ්ඩ් එකත් මෙහෙම බලලනින්දට ගියාම අපිට රෑට දහදහස්වාරයක් ඇහිතේ රැව් පිළි රැව්දෙන්න්ඩ පුුවන්. හීනෙන් දකින්නක් පුළුව ඉතින් ඒ තරමට ප්‍රබලව හිතට කාවද්ද ගණ්ඩ පුළුවන්. එතක්කම මේක හයිකරන මට්ටම ඉතාමත්ම වැදක ඇ මට්ට ිින් හයි කරන්න නොට මොකද එතකොට ආයාසයකින් තොරව හොඳට තර්ශනය වෙනවා බොඩාත් උඩිින් හයි කර කියලා හිතන්නකෝ එතකොට ඔයාගේ හිතට අදහසක් යන්න පුළුවන් මේ ගෝල්ස් මට යන්ඩ බැරිතරන් ඇතින්තියනේවා උඩින් තියනේවා නිකම්ම ප්‍රාර්ථනා විතරයි. එතකොට ඒක ගැන ඔයාගේ හිතේ හොඳ අදහසක් නෙවෙේ ඇතිවෙන් ඒත එක්කම ගොඩාක්ම පාලින් හයිකරෝ අපි පහල බලන්නේ වැදගත් නැති දෙයක් විදියට. එතකොට හිතනිකන් වැදගත් නැති දෙයක් විදිහට මේක අමතක කරලදාන්න පුළුවන් ඒක නිසා ඇස්මට්ට මේ සවිකරණක තමයි වඩාත්ම ්‍රායෝගික වඩාත්ම හොඳ. ඒ වගේම ඔයා දවසේ උදෑසන සහ රාත්‍රිය නින්දට පෙර විෂන් බෝඩ්ඩ එක බලන්න විනාඩි කීපයක් වෙන් කරගණ්ඩ ඕන තිය විස්තර හිතට කාවත් ග්ඩ මේ දේවල් ඔයා දැනටමත් ලබාගෙන තියන දේ විදිහට හිතන්න දකින්න වැදගත්ම පියවරයකයි දැනටමත් ලබාගෙන තියෙන දේ විදිහට තමයි මේක දකිින්ඩ ඕනැන්න. එතිකම මේ විෂන් බෝඩ්ඩ එකේ තියන දෙයක් දැන් පටන්ගත්තන් අපි විෂන් බෝඩ්ඩ් හදන් ඒක අපි ලබාගත්තට පස්සේ ඒ පින්තුරේ අයින් කරලා එතකොට එයාඒ ඔයාට කම්පිෂ් කරපු විදිහ සමහර වෙලාට ෆොටෝ එකක්. ඒ ඔයා කලින්දා පිෂන් බෝඩ්ඩ එකට දාපිකයි ඔයා ලබාගතට පස් ෙදාප එකයි එකට එකතු කරලා ඒ කොහොමද කරේ කවද්ද කරල ස්ටේට්මන්ට් එකක් අරන්තියාගත් ගොඩක් වැදගත් කද. විෂන් බෝඩ්ඩ් එකක් හදලා ලොකු ගෝල් එකක් දානවා කියල හිතන්නේ එකට සමහර වෙලාවට ඔයාගේ හිත ඇතුළෙම ඉන්න නොගට නෙගටව වොයි එක කියනවා එක ලොකු වැඩි ඔයාට එක කරන්න බෑ ඔයා එක ලබාගන්න ත්‍රන්ස්මාර්ට් නෑවගේ දේවල් ඔයාගේ හිත ඇතුළෙ මෙනොම් එත්තකොට්ට මෙන්න මේ නෙගටව් තෝටස් නවත් න්න තියෙන එවිඩන් සාකි තමයි මේ එකතු කරගත්ත ඔයා සම්පූර්ණ කරගත්ත ඔයාගේ විෂන් බෝඩ්ඩකේ දේවල් ඒ වගේම ඔයාට ගෝල්ලකට යනකොටවෙඩ පුළුවන් බාදා ගැන ඔයාගේ හිත්තට නැවත නැවතෙන්න්න පුළුවන් විෂන් බෝඩ්ඩක බලනකොට එතකොට කරන්න ඕනදේ තමයි කොලකෑල්ලක් අරගෙන මේකලියන් පොහ ලිව්වා මේක තවත් තහවුරු වෙනවනේද කියලා ඔයාට හිතේ නෑ මෙතෙන්දිහෙම වෙන් නෑ මොකොද අපි ඊට පස්සේ කරනදේ නිසා මෙ ලියපු දේ නැවත නැවත කියින් අපි හිතට ඇතුල් කරගන්නව වෙනුවට නෙගටව් අදහසලියපු කොලේ ඉර ලදාන් ඩස් බින්න එකට මගේ මෙන්න මේ ආපු බාධාව මං මෙන්න මේ වගේ විනාස කරලා අදානොවා කියලා. එතකොට කොලේ ලිය පු නිසා ආපහු ආපහු හිතටේන එක නැවතිනවා ඒ වගේ මොයාගේ හිතේකන් ෆිඩන්ස එකක් හැදෙනවා ඒ බාධාව මෙන්න මෙහෙම විනාස කරලා. දාන්න පුළුවන් කියට. දැන්ගතකොට මෙ මේ රිනාත්මක සිතුවිලි අයිංවෙලා ඔයාගේ මනසේ යම් හිස්තැන ක්‍රිත්්තකයක් වැැකවුම් එකක් ඇති වෙනු. මෙන්න මේ හිස්තැන පුරවන්ඩ අල්ලුත් අදහස් ගලාගනේ නව. අලුත් ධනාත්මක අදහස් ගලාගනේ නව. අන්න එතකොට වැදගත්මදේ තමයි විෂන් බෝඩ්කළඟ නොෝට් පෑඩ් එකක් තියලා තියන්. ඒ එන දේවල් ලියාගණ්ඩ මොකොද සමහර වෙලාවට මේ අදහසන්නේ ජීවිතයටම එක වතාවක් වඩ පුළුවන්. එතකොටේ නෝට් පැඩ්ඩ එකෙ ලියපු දයටට අපිමොකද කරන්නේ වැදගත්ම පියවර තමයි එක ඒ ආපු අදහස ක්‍රියාත්මක කරන්න. යාලෝනි අදහස් ක්‍රියාත්මක නොකර අමතක කරලා දැම්මුතුන් විෂන් බෝඩ් එකක් නෙවේ දහයක් ඇදුවත් ඔයාට කිසිම දෙයක් ලැබෙන්න්නේ නෑ ඔයා ක්‍රියාතුක වනොත්ම අදහස ඔස්සේ සැපපාසන යාස වාහන් ශක්තිමත් සබඳත වැකේෂන් ට්‍රිප් ඔයාගේ ජීවිතයට පහළවුවෙන එක හැට ඔයාම පුදුම වෙනවා. ඔයාගේ මැනිෆෙස්ටේෂන් ඇැබිලිටිය එක කියන්නේ හිතේ තියෙන දේවල් විද්‍යාමාන කිරීමේ හැකියාව ගැන ඔයා සතුට වෙනවා ඔයාම ඔයාට ප්‍රසංසා කරගන්න පටන් ගන්නම්. මතකතියාගඩ වැදගත්ම පියවර තමයි විෂන් බෝඩ්ක බලනකොට ඔයාගේ මොලේට ඇතුල් වෙන සිතුවිලි ගැන ආවධානයගන් ලඕන නෙගටව් දේවල් මම කලින්කිය පිදිහටීවත් කරගන්න පොසිටිව් දේවල් ක්‍රියාත්මක කරන්න. හොඳයි විෂන් බෝඩ් එකත් යන තවත් ලගම දෙයක් තියනවා. ඒක තමයි ඩ්‍රීම් බෝඩ් එක පැටලුනාද. දෙක හරියට වෙන් කරලාඳුරගන්න මේක එකක් නෙවේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ ඔයාගේ ෂෝටර්ම් ගෝල් ඇතුළත් කරන මා සහයත් දොළහත් ඇතුටත ඔයා සම්පූර්ණ කරගන්නඩ බලාපොරොත්තු වෙන දේව එන් ට්‍රීම් බෝඩ් එක කියන්නේක් මේක ලෝටර්ම් ගෝල්ස් ඒ කියන්නේ ඔයා දවසක ඔයාගේ ජීවිතය මොන වගේ දකිින්ද කැමතිකෙන අල්ටිමේට් ගෝල් එක මොකදද මේ විශාල ගෝල් එකක් වෙන්න පුළුවන් මේකට ඩ්‍රීම් බෝඩ් එකට ඔයාට ඕන තරං ගෝල්න ඕනමට ඇමති ගානත්දා ගන්න පුළුවන් ඕන තරන් ලොකු එකක් දාගන්න පුළුවන්. හැබැයි විෂන් බෝඩ් එක හදනකොට මාස හයත් දොලාහත් අතර ෂෝට්ටර්ම් ගෝල්ස් තමයි අපිදාන්න. උදාහරණයක් ඉතන් ඔයා දැනට මාසෙටරුපියල් පන්දාහකලා උපයනව පන්දාහක. එතකොට ඔයා විෂන් බෝඩ්ඩකට දානවා බිලියන පහක්වත්කම් මට ඕන කියලා. ඉතින් ඒක ඔයාට හොයන්ද බැරි නැහැ හැබැ ජීවිතය ලුකූ කාලයක් මේකට යන්ඩ ගත වෙන. ඔන්න එතකොට ඔයාට අර සිිස්ටම් එක ගැන මේ විෂන් බෝඩ් සිිස්ටම් එක ගැන සැකයක්ට තිවෙන්ද පටන් ගන්න. සැකේ වැටි වෙනවා මොකද අපි කන්සෙට්‍රේට කරනදේ තමයි වඩාමර්ධනයවෙේ එතකොට සකයේ වඩා වර්ධනය වෙනවා. එතකොට ඔන්න ඔයාට මේ ලැබෙන්ඩ තියන දේවල් නැතුව ය. ඔයා එතකොට විෂන් බෝඩ්ඩ එකට දන්නේ දැනට පන්දාක්න ඊළඟ පියවර හයදා අද්දා ස්පන්සිය දහදාහක් අන්න එහෙම යන්න පුළුව. හැබැයි ඔයාට බිලියන පහ කෙලෙම්ම ්‍රීම් බෝඩ් එකට දාන්න පුළුව. මේ දෙක එක ළඟ සවිකර ලතියන්ඩක් පුළුව මොකද ඒකෙන් ඔයා විෂන් බෝඩ්ඩ එකේ මෙන්න මේ ගොල්ලකෑචියව් කරාම දවසක ඔයාගේ ද්‍රීම් බෝඩ්ඩ එකේ මෙන්න මෙතෙඩෙ යනව කියලා ඔයාට කෙලම් මද. ලබාගණ්ඩ පුළුවක් හැබැයි ඔයාට හිතෙනවනම් මේක පැටලෙයි කියලා දෙකවෙන වෙනම තිබ්පත් කමන් නෑ. අවසා වශයෙන් මේ ඔයාගේ එකම්පිෂ්මන්ස් ෂයාකර ගණ්ඩ පුළුවන්. ඔයාට විතරක්තියාගන්නත් පුළුවන්. එත් එකම පවුලේ ලඟ අය ආදරය කරන අඇත්ත එක්ක බෙදාගන්නත් පුළුවන්. ඒ වගේම ශෝෂල් මීඩියාවල ෂයා කරන්නත් පුළුවන් හැබැයි මේ හැම එකකදිම පරිස්සක් වන්නවල්. ඔයා පවුල ඇත් එක් ෂයාකරනවන නෙගටව් අදහස් දෙන අයත් එක්ක ෂයා කරණඩ අන්න එපාම්. ඒ වගේම ශෝෂල් මීඩියාය එක පබ්ලිස් කරනකොට අනිත් අය පහත් කරලා තමන්ගි ආඩම්බරයේ වැඩෙන විදිහට මේක දාන්න්‍ය එපා ඒින් ඔයාට නෙගටව් බලපෑම් ඇතිවෙඩ පුළුවන් ඒ වගේම සෝෂල් මීඩියවල ලෝෆැටරක්ෂන් ගැන තන්න ගරුප එකක් එක් විතරක්ෂය කරනවා නම් වඩාත් පලදායි වෙන්ඩ පුළුවන්. ඉතිං දැන් තමයි වැදගත්ම වෙලාවක්ෂන් timeයිම් එක මේ වීඩිය එක බලලා පැත්තකින් තියලා පරණකම් මැලි ජීවිතයටම යනවනන් ඔයාට කිසි දෙයක් ලැබෙන්නේ නෑ ඒ නිසා මේ දැන්ම පටන්ගන්්ඩ ඔයාගේ අලුත්ම විෂන් බෝඩ්ඩ එක හදන් ගෝල්ස් ඔයා සෙට්කරන්ඩ් ඔයාගේ ඒ බෝඩ්ඩ එකට ඕනෑ පින්තූර හොයාගන්න බෝඩ්ඩක හදන්න බිත්තියේ හයිකරන්න. දිනපතා උදේ හවස මේක දිහා බලාගන මේ දේවල් හිතට ගන්න හිතට එන්න නෙගටව් දේවල් අයින් කරලා පොසිටව් දේවල් ක්‍රියාත්මක කරන්න සාර්ථකවන්න නැවත නැවතත් මේ කරන්න. එතකොට ඔයාට ජය ලැබෙනවා නියතයි. ඉතින් මේ වීඩිය එක අවසන් වෙනකං අසාගෙන සිටියාට ඔබට කුඩක්ස් තුූතියි මෙකින් ඔයා යම ගත්තරන් ඔයායකට කැමතිනං අප ලයි කරන්න ඒවගේම දිරියේෙදිත් මේගේ ීඩියෝ බලන්න කැමති නං අප සම්පස්්‍රයි් කරලා බෙල්ලයිකන්න එක ප්‍රස් කරලා තියන්න මොනුව හරි අඩු පාඩුවක් තියෙනවනම් තව දැනගන්න දෙයක් තියෙනවනං කමෙන්ට් එකක්දාන්න ඒ වගේම කවුරු හරි කෙනෙක් මේකින් ප්‍රයෝජනයක් ගනිී කියලා හිතෙනවනන් මේක ෂයා කරලා ලෝකෙටාලුත් පනිවිඩයක් දෙන්න වඩාත්හොඳ ලෝකයක් හදන්න අපිත් එක් එකතුවෙන් ස්තුතියි.